මම මේ කතා කරන්නේ ගොඩක් දුකින්. බිලිගන්න මොහොත කියලා හංවඩු ගහනවට නෙවෙයි. ඔයාලගේ මහින්සක මිනිස්සු කිරින්ද වැල්ල උඩ හලලා ගියපු කඳුළු සාගරේ දැකලයි මට දුක හිතුනේ. මං අහන්නේ ඇයි ඒ වගේ කඳුළු සාගරයක උල්පත වෙන්න කලින් දෙපාරක් හිතුවේ නැත්තේ? මේ ඔයාලගේ රට මහ මුහුදෙන් වටවෙච්ච ලෝකෙ ලස්සනම රට. මට කියන්න, මාත් අර මාබල් බීච් වගේ නිවිච්ච මුහුදක් වුණා නම් මේ සැඩරල ගල්පරවල ගැටෙන ලස්සන ඔයාලට පෙන්නන්නේ කොහොමද? තද මුහුදු හුළඟක කලබලේ ඔයාලගේ ඇඟේ දවටන්නේ කොහොමද? සමහර තැන්වලදී ලස්සන විඳින්න ඕනේ ඇස් දෙකෙන් විතරයි. එතකොටයි ජීවිතේ හැබැයි ලස්සන පේන්නේ. මාත් අන්න ඒ වගේ තැනක්. මුහුදු රැල්ල පෑගුවට මේ ලිස්සන ගල්පර උඩ ඇවිද්දට ගල්පර මුදුනේ ඉඳන් පතුල දකින්න පහළට එමුණට කිරින්දි ලස්සන නම් දකින්න බෑ සත්තයි. මේ තරම් වටින තැනක හැබෑ සුන්දරත්වය සියසින් විඳින්න. මගේ ළඟට ඇවිත් කඳුලක් ඉතිරි කරලා කිරින්දට බිලිවුන ලයිස්තුවට තවත් නමක් වෙන්න එපා. සැඩ රලක වුණත් කතාවක් තියෙන වග විතරක් මගේ දිහා බලාගෙන හිතට ගන්න. මේ ප්‍රවෘත්ති හැබැයි වෙනස්. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.